ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සුබ දැසනක් සුන්දර ශනිදාව අදත් ඔබේ ජීවිතයට යහපත් දේවල් එකතු කරන බලාපොරොත්තුෙන් අපි අදත් ඔන්න ඔබේ නිවහනට ඇවිල්ලා ඉන්නවා ඉතින් සුන්දර ශනිදාවත් අරගෙන ඉතින් කාලයක් හරි ඉක්මනින් ගත වෙනවා එහෙම වුණාට ඉතින් එහෙම කියලා බෑනේ නේද අපි මේ දින සති මාස ගණන් යනවා ඊළඟට අවුරුද්දත් ඉවරයි කියලා කියන තැනකට එනවා හැබැයි අපේ ජීවිතේට අපිට ඕන දේවල් අපිම තමයි කරගන්න ඕන නේද ඉතින් ඒ නිසා ඔබේ ජීවිතය යහපත් කරගන්න අද දවසත් සුන්දර ශනිදාවෙනොත් ගොඩක් දේවල් එකතු කරන බලාපොරොත්තු වෙන අපි ඇවිල්ලා ඉන්නේ ඒ නිසා ඒවා එකතු කරගෙන ජීවිතේ තව තවත් කරුණු කාරණා එකතු කරගෙන යහපත් කරගන්න ඉතින් අදත් ඔන්න අවස්ථාවක් අපි ඔබට ලබා දෙනවා හැමදාම වසර ගණනාවක් තිස්සේම සුන්දර ශනිදාවෙන් අපි මොන විශේෂාංගයේ වෙන් කරන්නේ නීතිය පිළිබඳ ඔබට දැනුමත් භාවය ලබා දීම සම්බන්ධයෙන්. දැන් නීතිමය පැතිකඩයන් පිළිබඳ අපි විවිධ කරුණු නැත්නම් විවිධ මාතෘකා මූලික කරගෙන ඔබව දැනුවත් කරනවා. ඒ අතරතුරේ ඉතින් එනවා යම් යම් අදහස් මේ කරුණු කාරණා ගැන කතා කරන්න කියලා අපේ නීතිඥවරුන්ට ඔබෙන් ඒ අදහස් එනවා ප්‍රේක්ෂකයන්ගේ අදහස් එනවා. එහෙම ආපු ගොඩක් මාතෘකාවක් හොඳ මාතෘකාවක් සහ ඉල්ලුමක් තිබුණු මාතෘකාවක් මේ ගැන කතා කරන්න කියන මාතෘකාවක් අද දවසෙත් එකතු කරගෙන අපි සූදානම් නීතිය පිළිබඳ ඔබව මේ අද විශේෂාංගයේ මොම විශේෂාංගයෙන් දැනුවත් කරන්න සුපුරුදු පරිදි මේ විශේෂාංගයේ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වසර ගණනාවක් එතුමන්ගේ දායකත්වය අපට ලබා දෙන අපේ ජේෂ්ඨ නීතිඥතුමන් සුගත් හඳුන්ගේ නීතිඥතුමන්ව හයිබෝන් සුබ දැසන හයිබෝන් සුබ දැසන අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු මේ මාතෘකාව නේද මේක තෝරගන්න කියලා අපි සාමාන්‍යයෙන් මේ ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ මොකද ඒ සම්බන්ධයෙන් ඇත්තම දැනුවත්භාවයක් ලබා ගැනීම අනවශ්‍යයි කියලා හිතෙන නිසා. නමුත් දික්කසාදය පිළිබඳ අපි කතා කරනවා. නැත්තම් ඩිවෝස් එකක් දැන් දික්කසාදයක් කෙනෙක් ඉල්ලුමක් කරන්න පුළුවන්. ඒක නා ලබා නොදීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් එහෙම ගැටලු තියෙන අය පිරිස තමයි ගොඩක් මේ ගැන කතා කරන්න කියලා අදහස් යොමු කරලා තිබුණේ. ඒ නිසා අපි කතා කරමු මේ දික්කසාදයේදී කොහොමද කෙනෙක් ඉල්ලුමක් කරනවා මට දික්කසාදය අද වෙන අවශ්‍යයි කියලා. හැබැයි අනිත් පාර්ශවයෙන් දික්කසාදය ලබා දෙන්නේ නැහැ. මම මේකට ප්‍රතික්ෂේප කරනවා කියන තැනකට එන්න පුළුවන්. එහෙම අවස්ථාවක කොහොමද නීතිය එකතු වෙලා තියෙන්නේ? ඔව්. සමාදී සියති මේ වැඩසටහන මේ අවුරුදු 4 ඇතුළත කීප වරක් කළා තියෙනවා. ඔව්. අපේ දික්කසාද අපේ සමාජෙන ඔයවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒත් නීතිය මොකද්ද කියන එක දැනගත යුතුයි. ඔව්. අපේ ලක්පුර මහත්මයා කෝ වගේ කම්කරු නීතිය පිළිබඳව කම්කරු නීතිය දහස් ගණන් කම්කරු නීතිය කම්කරුව දන්නේ නැහැ සේවා යෝජකයෝ දන්නේ නැහැ ඒ නමුත් නීතියට ගියහම ඒවා විසඳ ගන්න විදිය පිළිබඳව බරපතල ගැටලු මතුවෙනවා මේ මාතෘකාවත් මට මතකයි අපේ මහින්ද ලොකුගේ ජේසු නීතිඥවරයා නීති සංගමයේ ලේකම්තුමා මෙත මේ ස්ථානයේම කතා කළා කීප විටක් මහේෂ් කටුලන්ද මේවා කතා කළා දැන් අපිට එකතු වෙනවා සෑහෙන ප්‍රශ්න ගොඩක් ගණනාවක් එක එක අයගේ විවිධ ප්‍රශ්න. අපි එක එක ගන්න නැතුව ඔය වගේ කීපයක් එකතු කරලා කතා කරමු. අපි ගිය සතියේ මද්රවේ පුනරුත්ථාපනය කිරීම ගත්තේ යුවදිසිල මහත්මයා ජනාධිපති නියුතුමා කතා කරපු ගමන්ම ඊළඟට අහන ප්‍රශ්න ටික අපි ප්‍රතිචාරයන් තිබුණා නේද? ප්‍රතිචාරයන් තිබුණා. එතකොට මට හරි තෘප්තියක් ඇති වෙනවා ආසාවක් ඇති වෙනවා මේවා සම්බන්ධයෙන් වැඩි වැඩි කතා කරන්න හොයන්න. දැන් ඔබ අහපු හොඳම ප්‍රශ්නයක් තමයි කවුරු හරි කෙනෙක් කියනවනම් මම දික්කසාදය නඩුවක් දැම්මා අනිත් පැත්තෙන් දෙන්නේ නැහැ කියන කාරණය. ලංකාවේ නීතියේ සමාදි දික්කසාද නඩුව දාන ප්‍රතිපාදන තියෙනවා නඩු නිමිත්ත ගේන්න ඕන ක්‍රම නිමිති කීපයක්. දේශාගත අතහැරියන්න ඕනේ අනුමිත දේශාගත අතහැරියම කියලා කියන තමාව දාලා ගිහිල්ලා තියෙන්න ඕනේ. විවාහයෙන් පෙරතිච්ච ලිංගික බෙලහිනතාවය සහ අනාචාරය කියන මේ කරුණු තමයි මූලික වෙන්නේ. දැන් ඔය කරුණු ටික පදනම් වෙලා කවුරු හරි කෙනෙක් නඩුවක් දැම්මම දැන් දෙන්නේ නැහැ කියන දේශාගත සිතුවිල්ලෙන් ඉන්න බෑ. මොකද එහෙමනම් අපේ දිසාධිකරණවල විනිසුරුවරුන්ට ගරු දිසාධිකරණ විනිසුරුවරියන්ට විනිසුරුවරුන්ට කාර්යභාරයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ කාරණාව ඉතාම ඕනෑකමින්ම කියනවා. මතක තියාගන්න ඔබට විරුද්ධව දාන දික්කසාද නඩුව අර කියන නඩු නිමිති හතරට ඒකට සමහර කෲරත්ව සැලකීම් ඔය සියලු දේවල් එකතු කළා දැම්මොත් ඔබට දික්කසාදයක් දෙන්න බෑ කියන කිසිසේත්ම පුළුවන් කමක් නැහැ.
ඔබට ඔබ නෙමෙයි ඒක තීරණය කරන්නේ දිසා අධිකරණේ. ඒ නිසා එහෙම බය කරන්න පුළුවන් කමක් නැහැ මේ සමාජෙ. මම ඔය කාරණාව කියන්නෙම මට දාන්න පුළුවන් අපේ මිනිස්සයා කියනවා මට මේ දේ දෙන්නේ නැහැ. පාරක කැහිඟා කෑවත් යන්න දෙන්නේ නැහැ. ඊළඟට ඩිවෝස් එක මේ වගේ කාරණා ගණනාව. හැබැයි ඉස්සෙල්ලම ඒක පීඩනයක් හැටියට අරගෙන සදාකාලික අපායක නිරාය මේ මේ නිරේක ඉන්න වගේ දුක් විඳින්න එපා. බය නැතුව ඔබට තියෙනවා නම් මම අර ඉහත ගියපු චෝදනා ගොනු කළ දික්කසාදේ ගොනු කරන්න බය නැතුව ගොනු කරන්න නොදී දෙන්න බෑ කියන පදනමක් ලංකාවේ නීතිය නැහැ. දික්කසාදේ දෙන්නේ තීරණය කරන්නේ නොදෙන්න තීරණය කරන්නේ දිසා විනිසුරු. දිසා විනිසුරු තුමා හෝ තුමිය එක පැහැදිලිව කිරලා මැනලා බලලා සාක්ෂි මත. එතකොට සමාවෙන්න එතකොට දැන් ස්වාමි පුරුෂයාගේ හෝ භාර්යාවගේ මේ ප්‍රතික්ෂේප වීම අදාළ වෙන්නේ නැද්ද? අදාළ වෙන්නේ නැහැ කිසිසේත්ම. කියන්නේ දික්කසාද නඩුවක් ඉදිරිපත් කරන් අනතුරු. දික්කසාද නඩුවක් ඉදිරිපත් කළාම මේ දික්කසාදයේ ප්‍රතික්ෂේප කරන්න මේක මේ මේක වැරද්ද මම කරේ නැහැ කියන කාරණයට උත්තර වඳින්නම වෙනවා. අන්න නීත්‍යානුකූලව ගිහිල්ලා දික්කසාදේ නොදී ඉන්න මම කරලා තියෙන ගොනු කරලා තියෙන දේශාගත අපිටම දේශාගත අතහැර ගියා. එහෙම නැත්නම් මට ගෙදරින් ගහලා යන සැලැස්සුවා මම ස්වාමියා හෝ පුරුෂයා ගෙදරින් යන තත්ත්වයට වැඩ කටයුතු කළා. ඒක ගැහුවා බැන්නා වෙනත් දේවල් කළා. ඊළඟට අනාචාරය සම්බන්ධයෙන් ඊළඟට විවාහයෙන් ලිංගික විවාහයෙන් පෙර තිබුණා වූ ලිංගික බලහීනතාවයන් ඒවා හංගවලා කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙවැනි කාරණා තමයි අපේ නීතිය තියෙන්නේ. එතකොට ඔය කාරණා මත පදනම් වුණාම ඒ පදනම මත දික්කසාදය ගොනු කෙරුවත් සමාධි කාටවත් පුද්ගලින්ට අයිතියක් නැහැ. උත්තරයක් මගින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නඩුවෙන් ප්‍රතික්ෂේප කළා මේක විසිකරන්න කියලා කියන්න පුළුවන් නිෂ්ප්‍රභා කරන්න කියන්න පුළුවන් දෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඔක තමයි මම මූලික වශයෙන් අවධානය කරන්නේ. ඔයාට කවුරු හරි කියනවා හරි දික්කසනලුට යන මම දෙන්නේ දෙන්නේ නැහැ පුළුවන් නම් බලමු. එහෙම දෙන්නේ නැහැ කියන නීතියක් ලංකාවේ නැහැ. ඔයා ශක්තිමත් ඒක සිවිල් නඩුවිතන සංග්‍රහ පනතේ ඒ අදාළ ඔයාට නිසි වැරදි සිද්ධ වෙලා තියෙනවනම් ඔයා ගාව සාක්ෂි තියෙනවනම් දිසා විනිසුරුතුමා බලයි කොයි ආකාරයෙන්ද කරන්න කියලා. මොකද මම අර මූලික කාරණා ටික කියන්නේ අපේ මහින්ද ලුග්ගේ මහත්මයා මේ කාරණා කිව්වා. ඒ නිසා මම ඒව ගැන වැඩි විස්තර කියන්නේ නැහැ. නමුත් මට ආපු ප්‍රශ්නම තමයි මම අධ්‍යයනය කළා ඔබට ඔය අපි කට්ටිය කතා කරගෙන අපි යොමු කරගත්තේ මට උත්තර දෙන්න. ඔව් දැන් ඊළඟ කාරණය තමයි දැන් අපි හිතමු ස්වාමි පුරුෂ දැන් දික්කසදේ ওই විදිහට දැන් ඔය ප්‍රතික්ෂේප වීම කොහොමද එකතු වෙන්නේ කියන කාරණේ කතා කරනවා. දැන් ස්වාමි පුරුෂයාගේ අපි හිත පීඩමක බිරිඳගේ වියදමින් බිරිඳ හදනවා නිවසක් අපි හදනවා. නැත්නම් ආයතනයක් මොකක් හරි කාර්යාලයක් හරි හදනවා වියදම කරන්නේ බිරිඳ විසින්. එතකොට දික්කසදේකදී මේක කොයි විදිහටද දැත මේ අය කරගන්නේ මේ වියදම නැවත අය කරගන්න පුළුවන් කමක් ලැබෙනවද නැත්නම් කොහොමද ඒකට තියෙන නීති පැතිකර. මොකද වර්තමානයේ හරිම බහුල පොදු මාතෘකාවක් බවට පත්වලා තියෙනවා මේ ප්‍රශ්නේ. අපි දැක්ක පොදුවේ මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍යන ඔස්සේ මේ පිළිබඳ තොරතුරු ගැන කතා කරනවා. එතකොට දැන් එහෙම ස්වාමි පුරුෂයාගේ ඉඩමක බිරිඳ විසින් හදනවා ගියක්. එතකොට මොකද්ද වෙන නීතිය? සමහර බිරිඳගේ ඉඩමේ ස්වාමි පුරුෂයා හදන්නත් පුළුවන්. මොකද මම මුණ දෙලා තියෙනවා මේ දවස්වල එහෙම කාරණේ මාව හම් වෙලා අපි උපදෙස් දෙන්න එන කියන අය මම මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියට යොමු කරනවා. අපි කතා කළා කරනවා අදත් අද මම මගේ සහෝදර නීතිඥ අපේ ජේසන් නීතිඥවරේ රෝහණ මනම්පේරි මහත්මයා සියතෙන් ওই ටික යොමු කළාම මම ඔහු එක කතා කළා මේ සම්බන්ධයෙන් අපි මෙන්න මේ වාදියේ වෙන්න ඕනේ කියන කාරණය. ඕක තමයි හොඳ මාතෘකාව. ඒක මාතෘකාව හොඳ මාතෘකාව කියලා කියන්නේ පරිසං විය යුතුයි කියන කාරණේනේ ඕකෙන් කියන්නේ. එතකොට මමම මුණ දෙන කාරණයක් මේ දවස්වල බිරිඳගේ නිවස ඉඩමේ ස්වාම පුරුෂයාගේ තියෙන ඉඩනුත් විකුණලා ගෙවල් හදනවා. ස්වාම පුරුෂයාගේ තියෙන දෙමාපියන්ගෙන් හම් වෙන ඉඩනුත් විකුණලා ගෙවල් හදනවා. කොහොම විකුණලා බිරිඳගේ ඉඩමක හදනවා. හදනවා වෛවාහක නිවස. වෛවාහක නිවසනේ එකට කියන්නේ දෙන්නා ඉන්නේ. දැන් මොකද කරන්නේ මේ මම සත්‍ය සිදුවීමකින්ම කතා කරමු. බිරිඳගේ මහගෙදෙට්ට යනවා. ස්වාමියාම අතහැරලා දාලා වෙනත් සම්බන්ධයකට. අපි මේ මම උදාහරණයකට ගන්නෙ. දැන් දරුවෝ දෙන්නත් එක්ක ස්වාම පුරුෂයා අරගෙදර තනි වෙනවා. දැන් බිරිඳට ඕනකම තියෙනවා නම් අර ස්වාම පුරුෂයාව යවන්න විවිධ හේතු මත නඩුවක් ගොනු කරන්න පුළුවන්. හැබැයි දික්කසාද නඩුවේදී ස්වාම පුරුෂයාව යවන්න කියලා ගොනු කරන්න බෑ. බින්දල දික්කසාදේ දාන්න පුළුවන්. දික්කසාදේ දාලා අර නිවසේ ස්වාම පුරුෂයාවත් දරුවන්වත් අයින් කරන්න බෑ. දැන්
දෙන්නම එකතු වෙලා වැඩි දියුණු කිරීමක් තියෙනවා සිවිල් නඩු දාන සංග්‍රහය 615 කියලා වගන්තියක් තියෙනවා. ඒකෙදි නියෝගයක් දෙන්න පුළුවන් දරුවන්ගේ වාසියට දීපල පවරන්න පුළුවන් නොයෙකුත් කාරණා තියෙනවා. මුදලක් දෙන්න පුළුවන් යම් තමන් සම කෙනෙක් හදලා තියෙන දීපලක් අයිතිවාසිකමක් අතාරින්න පුළුවන් දරුවන්ට දෙනවා කියලා මගේ දීපල මම හදපු එක. ඒක නෙමෙයි මේ කියන්නේ. ඔය ප්‍රශ්නේදී ඔබ හවෙන්නේ වැරදිවම තමන් විකසාද වෙලා යනවා නම් තමන් වියදම් කරපුවා ගන්නේ කොහොමද කියලා. ඉතින් ඕකේ මට හම්බෙලා තියෙනවා දෙපැත්තම ඔබ ඇහුවේ කාන්තාවක් ගයක් හැදුවොත් ඕක ඔහොමම වෙනවා සමාධි විස්රාම වැටුපෙන් කරනවා අර්ථාත මුදලින් ණයක් අරන් කරනවා බැංකු ලෝන් අරගෙන කරනවා කරලා ගේ හදන්නේ හොඳින් යහතින් ජීවත් වෙන්න දරුවොත් එක්ක දෙන්නාගේ එක පාර්ශවයක් වැරද්දක් කළොත් ඒ වැරද්ද කිරීම තුල මේ පෞල් ජීවිතේ කඩා කප්පල් වෙනවා නම් සමාදානකින් තම තමන්ගේ විහිසම් බේර ගන්න බැයි නම් ගෙදරකින් දොට්ට දාන්න බෑ. සමාධි මාරි කමන්නේ හැදුවාට පස්සේ ඩිවෝස් වුණා කියලා ඔයාව දොට්ට දාන්න බෑ. ඒක දැන් අපි හැදුවා කියලා පෙන්නු ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. ඒක තමයි වැදගත්. හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් මම ඇහුවා මගේ ගාවට ආපු සේවදායකෙන් දැන් ඔබගේ ඔබ ඉඩ කඩම් විකුණුවා කො මොනවද ඔබ ගාව තියෙන හරි ප්‍රශ්නයනේ මම තාත්තලා වාමනේ හැදෙව්වේ. මම බිරිඳගෙම තාත්තලා වාමනේ හැදුවේ සල්ලිත් උන්ටමනේ දුන්නේ. ඒක නිදහස කාර්යයක් නෙවෙයි. එහෙනම් කරන්න ඕනේ මොකද්ද? තමන් දීපු සල්ලි පිළිබඳ තමන්ගේ ඕනම දෙයකට තියෙන්න පෑනේ මේ ගණනය කිරීම පියදම් කරපුවා කරපුවා විදිහ. එතකොට ඒවා පහසු කරන මම කියන්නේ අපහසු කරන කාරණේ පහසු වෙනවා තමන් දරන සාක්ෂි වලට තමන්ගේ වියදම් ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඒකට වෙනම නඩු නිමිති වෙනම නඩුවක් පවරන්න වෙනවා. මම මෙච්චර ලක්ෂ ගාණක් මෙහෙම වියදම් කළා ඔය තියෙන දීපල මේ වටිනාකම් මට ලැබිය යුතුයි කියන කාරණේ මත දෙන්නේ ඕනම කෙනෙකුට කාන්තාවට පුළුවන් ස්වයං පුරුෂයාට පුළුවන්. ඒ වගේමයි විශේෂයෙන් වටිනවා දරුවෝ ඉන්න ගෙදර නම් දරුවෝ බාල වයස්කාරයෝ නම් කිසිසේත්ම දීපල විකුණන්නේ නැහැ. ඒ වගේම දීපල විකුණන්න කියලා ඉල්ලීමක් කළත් විකිණීම අධිකරණයට කිරීම සඳහා බරපතල ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා ඔය සම්බන්ධයෙන් රෝමනන්දේශී නීති යන්නේ කොහොම වුණත් ඔය දීපල බෙදා හදා ගැනීමේදී අධිකරණයට දැනෙනවා නම් මෙතනින් බරපතල ලෙස පවුලේ දරුවා හානියට පත් වෙනවා කියන ඔබ කොතරම් වියදම් කළත් ඔබගේ ගේ මේ දරුවන් වයි මේ ස්වාම පුරුෂයා වයි පන්නලා දෙන්නේ නැහැ. ඕකට වෙනම නඩුවක් දාන්න ඕනේ. එතෙන්දි නීතිය බලන්නේ දරුවා ඉන්නවද ස්වාමී ඉන්නවද කියන කාරණේ දීපලේ අයිති ඔබට එන්නේ කියලා නියෝගයක් දෙනවා නම් ඔබට නියෝගය දෙනවා මේ දීපල ඔබට හිමි ඔබට මේ සඳහා මේ අයව දොට්ට දාන්න පුළුවන් කියන කාරණා. ඒ නිසා ඒක හරිම වැදගත්. දැන් අපි හිතමුකෝ අපි කියනවා දෑවැද්දි ප්‍රශ්න තියෙනවා. එතකොට දැන් අපි හිතමු ස්වාම පුරුෂයාට බිරිඳගේ පාර්ශ්ව විසින් අපි කියන තෑගි විදිහට ඔප්පුවක් හෝ යම් කිසි දීපලක් ලබා දෙනවා. දැන් දික්කසාදයකදී නැත්නම් එවැනි හරයාමකදී දික්කසාදයකදී කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? දැන් එතකොට නැවතත් බාර ගැනීමක් සිදු කරන්න පුළුවන්ද? නැවතත් නැත්නම් පෙරලා ආයෙත් ගන්න පුළුවන් වෙනවද? කොහොමද දැන් මේ කාලේ අපිට හරි වැදගත් වෙනවද නේද? ඒ කියන්නේ තමන්ගේ පාර්ශ්වයෙන් අපි හිතමු අම්මා තාත්තා හරි ස්වාම පුරුෂයාට තෑගක් විදිහට ලබා දෙනවා. නැවතත් ඒක කොහොමද නඩු දබා ඒ තෑගේ අවලංගු කරන්න පුළුවන් කමක් ලැබෙනවද? කොහොමද? ඔව්. දැන් ඕකත් අතිශය සමාජයේ නිතරම දුරකථන වලින් අහන මට මතකයි මේ ඊපෙරදා රාගම පැත්තෙන් වියංගොඩ පැත්තෙන් ඔය වගේම ප්‍රශ්නයක් යොමු කළා. මෙන්න මේ தත්ත්වය මට තියෙනවා මොකද කරන්නේ. ඒකට අපි අවශ්‍ය වෙලාවට අදාළ දුරකථන ඇමතුමට යොමු කරනවා යම් යම් තැන්වලට නීතිජ මහතුමට විශේෂ නීති ආධාර කොමිසමට රොහාන් සාබන්දු අපේ ප්‍රධානියගේ එයාට ලවා යොමු කරනවා. ඔහුට දන්වන ඒ කාරණා අපි කරනවා. එතකොට ඔය කාරණේදී ඔබ කිව්වේ දැන් තෑග්ගක් දෙන්නේ විවාහය අරමුණු කරගෙන නම් දෙමව්පියෝ. දැන් හරි ප්‍රශ්නයක්නේ. තෑග්ග දෙන්නේ විවාහය මේ දෙදෙනාටම දෙනවා. තාත්තා දෙනවා යහපත් විවාහය සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා සෙනෙහස විවාහය නිමිත්තක් කරගෙන දෙනවා නම් විවාහය නැති වුණාම දැන් මොකද වෙන්න ඕනේ? ආපස්සට ඔටෝමැටිකලි යන්නේ නැහැ. යන්නේ නැහැ. ඔව්. එහෙනම් තෑගි දීමනාකරු අධිකරණ නඩුවක් පවරන්න ඕනේ මේක අවලංගු කිරීමට. තෑගි දීමනාකරු අවලංගු කරන්න ඕනේ. ඊළඟ කාරණය ඔබ නැවත ඊළඟට පෙරලා අහන ප්‍රශ්නේ මම මෙතනන්නේ තෑගි දීමනාකරු නැති වුණොත්. ඔව් ඒක තමයි මම අහන්නේ. දැන් අම්මා තාත්තා නැති වෙච්ච කාලෙක මොකද කරන්නේ කියලා. ඔව්. ඉතින් නං සමාධි
ටැග්ට කළ හැකි දෙයක් නැහැ. ඒ අනුව කවදාද නරකදී උරුම අනුව දෙන්නෑන් එක්කෙනෙක් නැති වෙච්ච කාලෙක ඒ එන උරුම අනුව බෙදලා යනවා මිසක් මේ සමාජ ජීවිත භුක්තිය ඒ දේපලේ ජීවිත භුක්තිය තියලා තිබුණොත් යම් කෙනෙකුට ජීවත් වෙන්න කෙනෙකුට ආබාධිත දරුවෙකුට ඔන්න වගේ කාරණාවකදී නඩු නිමිත්තක් එන ලකුණක් හදාගන්න පුළුවන්. දැන් උදාහරණ ගත්තොත් මගේ ඉඩ වත්ත දෙනවා මම දෙනවා මගේ දියණියට විවාහයේ නිමිත්තෙන් දෙනවා. හැබැයි දෙන්නේ ඉඩම සහ ඒකේ දේපල ආදායම් දෙන්නේ නැවත විවාහ නොවි ඉන්න ආබාධිත හෝ එහෙම නැත්නම් යම් නොහැකියාවෙන් පෙළෙන කෙනෙකුගේ ජීවිත භුක්තිය ඉතිරි කළා. දැන් හරි කොටසක් නඩු නිමිත්තක් තියෙනවා. ඒ නිසා මම නම් හැබැයි දෙමෝපිය වෙන හැම කෙනෙකුටම කියනවා බොහෝ තෑගි දෙනකොට ওই තෑග්ග විතරක් නෙමෙයි තෑගි දෙනකොට Tamanට ජීවිත භුක්තිය තියාගන්න කියලා. සමාජ විශ්වාස කරන්න මේ මෑතකදී හරි සුහදව කතා කරලා මම්මයි පුතයි ලේලි දේපල ලියනකොට අම්මා කිව්වා පුතා කතා කරන විදිහෙන් කතා කරපු විදිහෙන් මට හිතුනේ මේක මේ ජීවිත කාලෙක විරසකයක් වෙන්න ඕන අම්මා පුතාගේ අම්මා කැමති දෙයක් කරන්න මට පස්සේ යන්නේ මේ ජීවිත භුක්තිය අම්මා දෙන්න තියන අම්මා තමයි තියන්න ඕනේ කියලා වරලා කිව්වා. අම්මා කියනවා මම ඉන්නවා මට ජීවිත භුක්තිය ඕනේ නැහැ කියලා. මම කරපු වැඩි විකිනුම් කරයක් තමයි ලියා ගන්න ඕනකම තියෙන පුතාට. විකිනුම් කරේ ලිව්වා. හැබැයි අම්මගෙන් ඉල්ලීමක් කළා. මම ගොඩාක් කාලෙක ඉඳන් කාන්තාවක් මේ නම කියලම පුතා ලවා ජීවිත භුක්තියක් මේකේ වෙනම ඔප්පුවක් ලියන්න කියලා. අම්මට අතර දෙන්නටම. නිකමට මම ලියලා තිබ්බා. ලියලා ඔයා විශ්වාස කරන සමාධි මම හිතන්නේ මේ වගේ ප්‍රසාර මාධ්‍යයක මේක කිව්වම වඩා තහවුරු වෙයි විශ්වාස කරන්නේ. ලියලා මාසයක් ඇතුළත අම්මා එනවා අඬාගෙන ලේලි පුතයි දෙන්නම නොකරපු වෙනස්කම් කරනවා. මාව දොට්ට දානවා මට මේක දේපල විකුණන්න ඕනේ වහම යන්න කියන කෙනා. ඒ මදිව තාත්තත් ඒ පැත්ත අරගත්තා කියලා. අම්මා සරණ වෙලා. වෙලාවට මම කරපු වැඩෙන් මම එක හීලුවක් මගේ විශේෂ නීතිජවදී හිටියක් අපේ මගේ සහාය නීතිජවදීට මම කොහොමද මගේ මේ කල්පනාකාරී ශක්තිය. ඒ නිසා මම මේ කියන්නේ යහපත් සමාජයකට නීතියම නෙමෙයි නීතිඥවරුන්ටත් කාර්යභාරයක් තියෙනවා පොඩි පොඩි දෙමෝපියන් රැක ගන්න. අර මම ගිය වර කිව්වා වගේ මද්‍රව්‍යවලි දරුවන් රැක ගන්න. මුදල්මත් නෙමෙයි. ඒ නිසා ඔයා කිව්වා වගේ තෑගි දීමේදී ටැග් අවලංගු කිරීමේ ඉඩකඩ තියාගන්න කරන්න පුළුවන්. ඒ වගේමයි තව කෙනෙකුගේ ආරක්ෂාව තියලා තියෙනවා නම් කරන්න පුළුවන්. නැත්තම් තෑගි දීම තුල විවාහයට අපි පදනම් කරගන්න විවාහය පදනම් කර තෑගි දෙනවා නම් එතෙන්දී කැන්සල් කර ගැනීම සඳහා තෑගි දීමනාකරු ඉන්නම ඕන. නැත්තම් කවදා හරි දෙන්නගේ අතරේ ඇති වෙන්නා වූ කොටසකින් තමයි එකඟතාවයකින් වෙන් වෙන්න ඕනේ. නැත්නම් අර උරුමේ නැති කරන්න බෑ. අපි අද දවසේ අපේ ජේෂ්ඨ නීතිඥතුමන් සුගත හඳුන්ගේ නීතිඥතුමන් සමගින් කතා කරන්නේ මේ දික්කසාද නඩුවකදී කොහොමද බයම් පාර්ශ්වය ප්‍රතික්ෂේප කරනවා නම් ඒක කොහොමද බලපෑම් කරන්න සහ ඔය කියන දේපල කටයුතු වලදී කොහොමද මේ නීතිමය ප්‍රතිකඩයන් එකතු වෙලා තියෙන්නේ කියන කාරණය. ඊළඟ කාරණය නීතිඥතුමනි දැන් දික්කසාදයක් සිදු වෙනකොට දරුවන් ඉන්නවා නම් මේ නඩත්තු ගෙවීම සිද්ධ වෙන්න ඕනේ. සහ මට පුංචි කාරණාවක් වෙනවා නඩත්තු සහ වන්දි මුදල් කියන්නේ දෙකක් වෙන්න පුළුවන්. මේ දෙක පොඩ්ඩක් පැහැදිලි කරමුද? මොකද ගොඩක් අය අහනවා වන්දි මුදල් සහ නඩත්තු මුදල් මේක පටලවා ගැනීමක් සිදු වෙනවා. අපි ඒ නිසා පොඩ්ඩක් ඒ දෙක ගැන පැහැදිලි කරමුද? දික්කසාදයක් දෙනකොට වන්දි ඉල්ලීමක් කරනවා. ඒකට කියන්නේ එලිමනි කියලා දික්කසාද දීමනාවක්. ඒ කියන්නේ දික්කසාදේ දීමනේ මට මෙච්චර මුදලක් ගෙවන්න ඕනේ කියන ඒක නෙමෙයි නඩත්තුව කියන්නේ. නඩත්තුව කියන්නේ වෙනම කාර්යයක්. නඩත්තු කියලා කියන්නේ නඩත්තු වචනෙම තියෙනවා ජීවත් වීම සඳහා නඩත්තු වීම සඳහා දෙන එක. වන්දියක් දැන් අපි හිතමු ඇක්සිඩන්ට් එකක් කළා කවුරු හරි නැත්නම් අනතුරක් කළා අනතුරෙන් වෙන හානියට අපි ඉල්ලන්නේ වන්දි. ඔව්. එතකොට දික්කසාද දීමනාවක් ඉල්ලා හිටිනවා දික්කසාදයෙන් ඉල්ලා හිටිනවා දීමනාවක්. ඒක වන්දියක් හැටියට ගන්න පුළුවන්. මේ දේශාගත අතහැර ගියාට මේ කඩවට මට මෙච්චර දීමනාව දික්කසාද දීමනාවකට දෙන්න ඕනේ කියලා. නමුත් නඩත්තු කියන්නේ ඊට වැඩිය වෙනස් කාර්යයක්. නඩත්තු වල වෙනම පනතක් තියෙනවා. අපි නඩත්තු පන්ත ගැන කතා කළා. මම දන්නවා සියයේ තියෙන අලුත් ප්‍රේක්ෂකයින්ට දැන් ඒව අමතකත් වෙලා ඇති. ඒක නැවත නැවත කරන්න වෙයි. අපි ඊළඟ දවසකට ඒක දිනෙමු. නඩත්තු කියලා කියන්නේ
ඔබව නඩත්තු කිරීම දැන් දික්කසාද නඩුවක් දැම්මොත් සමාදි ඔබව නඩත්තු කිරීම සඳහා ඔබට ඉල්ලන්න පුළුවන් එම නඩුවෙන්ම දිනුම් පෙස්සම් පෙස්සම් දාලා මට ජීවත් වෙන්න විදිහක් නැහැ මට ඕනේ කියලා මුලින්ම ගෙවනවා දික්කසා මේ මේ පූර්ව දිමනාවක් ගෙවනවා ඒක නෙමෙයි එම නඩුවෙම ඉල්ලන්න පුළුවන් දරුවා මාසපතා මේක මාසපතාම නේද ඒක පෙන්ඩෙන්ටේ ලයිට් එක කියලා වල දරුවන්ටයි මේ බින්දටයි ඉල්ලන්න පුළුවන් දික්කසා දැන් රැකියාවක් නැතුව ඔබෝ දික්කසාද කරන්න ස්වාම් පුරුෂයා රැකියාවක නැක පුදා බොයි දික්කසාද කරන්න නඩුව දානවා ඔබට රැකියාවකුත් නැ ඔබේ ටීචර් රැකියාවක් නැති වෙලා ඒ නිසා ඔබේ නීතිචවරයට කියන්න පුළුවන් මේ නඩුවෙන් මට අරගෙන දෙන්න දික්කසාදේ දෙනතුරු මට දෙන්න දීමනාවක් දරුව දෙන්නත් වෙනුවෙන් හැබැයි මම උකට හැබැයි ප්‍රායෝගික තත්ත්වේ කියන්න මම නම් කරන්නේ නඩත්තු නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරනවා මොකද හේතුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළාම නඩත්තු නොගෙවා ඉන්න බෑ අනිවාර්යෙන් ගෙවන්න ඕන අනිවාර්යෙන්ම ගෙවන්න ඕන නැත්නම් හිර දඩුවක් රැකියාව කරන පුද්ගලයාට බිරිඳටත් ගෙවන්න සිද්ධ වෙනවා දරුවන්ටත් ගෙවන්න දෙනවා උන්ගේ අතේ නෙමෙයි නම් වරද්ද විශේෂයෙන් බාල දරුවන්ට නම් දරුවන්ගේ වරද්දක් අදාළ වෙන්නේ නෑ එතකොට නඩත්තු ගෙවන්න මහේස්ත්‍රාත් අධිකරණයේ 97 අංක 30 මට මත හැදීරේ අලුත් පනත ඉස්සරලන් තුන දික්කසාදයෙන් දෙන බෙන්කන මුදලක් නඩත්තුෙන් ගන්න පුළුවන් කියලා. දැන් ඒ කතාව නඩත්තු පනතේ පැහැදිලිවම ප්‍රතිපාදන තියෙනවා. ස්වාමි පුරුෂයාටත් පුළුවන්. බිරිඳටත් පුළුවන්. දරුවන්ටත් පුළුවන්. දරුව වෙනුවෙනුත් ඉල්ලන්න පුළුවන්. මේක කියන්න ඕන අම්මා තාත්තා නැtei කියලා තාත්තගෙන් නඩත්තු ඉල්ලන්න ආච්චි තාත්තට බැරි කමන්නේ. රට ගියයි කියලාත් පුළුවන්. රට ගියාට පස්සේ එනකන් ඉඳලා අල්ල ගන්නත් පුළුවන්. ඒ එන ගාලේ ඉඳලාම දාලා ගිය දා ඉඳලා ඇරියස් ඉල්ලන්නත් පුළුවන්. ඒ නිසා මේවා ලංකාවේ අපේ නීතිය බොහොම ව්‍යාප්තව තියෙනවා. අපිට ඒ කටයුතු කරන්න පැහැදිලිවම පුළුවන්. නමුත් නඩත්තු ගැනීමේදී මගේ හොඳම මේ උදාහරණේ උපදේශය තමයි ඔබට දික්කස නඩුවක් ඔබගේ බිරිඳට ඔබ දාලා තියෙනවා නම් නැත්නම් බිරිඳ ඔබ නම් දරුවොත් එක්ක ඉන්නවා නම් කිසිසේත්ම රැඳෙන්න එපා නීති ආධාරයකට යන මුදල් නැත්තම් නැත්තම් නීතිඥවරයෙක් අදාළ නීතිඥවරයෙක් මුණ ගැහෙන්න ක්ෂණිකවම දරුවන්ටයි ඔබටයි නඩත්තු ඉල්ලීම කරලා දික්කස නඩුව තිබීම ඔබට නඩත්තු ගෙවීමට බාධාවක් වෙන්නේ නැහැ දරුවන්ට ගෙවන්නත් බාධාවක් වෙන්නේ නැහැ අපි මං හිතන්නේ කාලීනව කතා කර යුතු මාතෘකාවක යම් යම් කොටස් අරගෙන ඔබත් එක්ක කතා කරනවා ලැබෙන කාල වේලාවෙන් ඔබට ඒ දැනුම ලබා දීම සම්බන්ධයෙන් වන්දි මුදල් කියන්නේ එතකොට ඒක වෙනම කාරණයක් බවට පත් වෙනවා ඒක වෙනම දික්කසාදයක් අපි ඉල්ලීමක් කරනකොට ඉතින් හිතමුනේ අපිට ඉල්ලන්න පුළුවන් ද මෙතනම දික්කසාදියම නාවක් ඉල්ලන්න පුළුවන් මට ඔබ මාව මෙච්චර දේශසහගත රටහැර ගියා නිසා මට ලක්ෂ 50ක් 100ක් ඒ විදිහට වන්දි මුදලක් ඉල්ලන්න පුළුවන් දික්කසාදියම ඉල්ලීම කරන පාර්ශවයෙන්ද මේක ඉල්ලන්න ඕන වන්දි මුදල ඉල්ලීම කරන පාර්ශවයෙන් පුළුවන් උත්තර බදලා හරස් ඉල්ලීමක් හැටියට අනිත් පාර්ශවෙන්න පුළුවන් මම මේ වැරද්ද කරේ නැහැ ඔබ මේ වැරද්ද කළා ඒ නිසා මේක නිෂ්පභා කරන්න හෝ නැත්නම් මෙහෙම කරන්න ඔබයි මේ වැරද්ද කළේ කියලා ඉල්ලන්නත් පුළුවන් වර්තමානයේ අපි මේ දික්කසාදය ගැන කතා කරනකොට වර්තමානයේ හරිම බහුලව කතා කරන මාතෘකාව බඩට පත්ලා තිනවනේ ඇත්තටම දික්කසාදයක් වෙන්න මේ කියන්නේ කෙනෙක්ට දෙපාර්තකට වෙන්න නෙමෙයි ඔබ වැනි පාර්ශවයකින් උත්සාහ කරන්නේ එකතු කරලා සමගියෙන් යුතුව යවන්නට කියන කාරණිය අපි ඔය කියපු කාරණාවන් හරියටම ඔප්පු කිරීමක් සිද්ධ වෙන්න ඕනද දික්කසාදයක් තීරණය වෙන්න නැත්නම් සාධාරණීකරණය කරගන්න යුතු හේතුවක් තියෙන්නම අවශ්‍යයිද නැත්නම් කොහොමද මේක සම්බන්ධ කරලා දික්කසාදය ලබා දෙගන්න මොන වගේ හේතුවක්ද තියෙන්නේ නීතියට ගිහිල්ලා ඉල්ලීමක් කරනවා නම් සමාදි මේ කියන හේතු ඔප්පු කළ යුතුයි අනිත් පැත්ත දික්කසාදයට අභියෝග කරනවා නම් එහෙම නැතුව අපේ අප්‍රකට තත්ත්වයක් යනවා ඉක්මනට දික්කසාදය ගන්න ඕන නම් දෙපාර්ශවයේ කැමැත්ත මත ගන්න පුළුවනි හැබැයි චෝදනා අරව වෙන්න ඕන ආරක්ෂක කීපු කරුණා කියපු චෝදනා දෙන්නේ නැන් එක්කෙනෙක් පිළිගන්න ඕන ලංකාවේ තාම නෑ නීතියක් දෙන්නගේ කැමැත්ත මත ගිහිල්ලා අපි දෙන දික්කසාද වෙන්න ඕනේ නිසා මෙන්න මේක දික්කසාද කළ දෙන්න කියන නීතියක් මගේ තනේ යුවාර්සිල මහත්තයා හරි අපේ සරජයන් මහත්තයාද හරි කවුරු හරි කියන මේ වෙනසන ආපු වෙලාවක ওই කාරණා සම්බන්ධව කතා කළා අපි නැවත කතා කරමු ඒ සම්බන්ධයෙන් ඒ නිසා මේ බොහොම වටිනා
අදහස් ප්‍රශ්න ටිකක් මිනිස්සු එවනවා එදිනදා මුණ දෙන්න. දැන් අපි මේ කතා කරන්නේත් අපිට මේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන අදහස් වලට තමයි මේතුමන්ලා මේ විදිහට මාතෘකා එකතු කරගෙන ඔබව දැනුවත් කරන්නේ නීතිය පිළිබඳව. ඔබව සම්බන්ධ කරගන්න ඕන නැත්නම් නීතියේ පිහිට ලබා ගන්න කෙනෙක්ට නම් අපි ඔය කිව්ව නීතිය අදාළ කොමිෂන් සභාවෙන්ත් සම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණේ කිව්ව. තව ඔබව සම්බන්ධ කරනවන්න කොහොමද මේ අවස්ථාව එකතු වෙන්නේ? දැන් මට දුරකථනයකින් කතා කරන්න පුළුවන්. මම කිසියෙත්ම දුරකථනයෙන් කතා කළාම ඔවුන්ට දෙන්න පුළුවන් අවස්ථාවල කොහොම හරි නීතිඥවරයෙක් ඒ ප්‍රදේශවල නීති ආධාර ක්‍රමයකට හරි කාට හරි යොමු කරන්නේ මුණ ගැහෙන කියලා අවශ්‍ය උපදෙස් ටික දෙනවා. ඒ නිසා මට ඕනලා කතා කරන්න පුළුවන්. ඒ කතා කිරීම සඳහා මම හිතන්නේ මීට පෙරත් මගේත් අපේ නීතිඥවරුගේ දුරකථන අංක දීලා තියෙනවා. මට එක කරදරයක් වෙන්නේ නැහැ. හැබැයි මට කතා කළාම මම කියනවා මට මේ වෙලාවට කතා කරන්න බෑ, පහසු වෙන්නේ මේ වෙලාවට කතා කරන්න කියලා. ඇවිල්ලා හම්බ වෙන අයටත් මට මතකයි මේ ළඟදිත් වේයන්ගොඩ ප්‍රදේශයේ ඉඳලා ආවා කට්ටියක් අලුතර අලුත්කම ඉඳලා. එතකොට මම වෙලාවට රිලැක්ස් එක කියන්නේ අධික මේ ගිහිල්ලා ඇවිල්ලා දවල් 2 3ට විතර වගේ නිදහසේ ඉන්න වෙලාවක මම ඉතින් සුහදම ප්‍රශ්නේ අහලා බලලා කතා බහ කරලා මොකද මම දන්න මිනිස්සු ඉන්නේ 100න් අපි මේ කියනවා වගේම අපි ඔවුන්ට යදිනවද කියලා බලන්න. මම ඒක කීර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මට මේක මහඟු අවස්ථාවක් 100ත කරන මේ සත්කාරයට අපි සත්කාරය කළ යුතුමයි. ඒ නිසා මම ඒක කරනවා. හොඳයි. ඔබත් සහ ඔබ සම්බන්ධ කරන්නේ ඔබ තමයි සම්බන්ධිකාරක විදිහට අපිට ඇත්තම සියලුම නීතිඥවරුන් අපිට යොමු කරන්නේ සුන්දර ශනිදාවේ නීතිය පිළිබඳ කතා කරන්න. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසෙත් මේ තොරතුරු පිළිබඳ පොදු මේ දැනුවත් කරන්න අපත් සමගින් හැමදාමත් වගේ එකතුණු අපේ ජේෂ්ඨ නීතිඥතුමන්ට අපි එතුමම සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයන් දෙක ලබා දෙන්නම් ඔබට අවස්ථාව ලැබෙනවා එමෙතුමක් ලබාගෙන තොරතුරු පිළිබඳ කතා කරන්න. ඉතින් එතුමත් කාර්යබහුල කෙනෙක්. හැබැයි ලැබෙන කාල වේලාවෙදී ඔබට පිළිතුරු සහ උපදෙස් ලබා දෙන එතුමා සූදානම්. 0750 21 47 47 0750 21 47 47 තව අංකයක් තියෙනවා 0770 21 47 47 කියන දුරකථන අංකයන් වලට එතුමක් ලබාගෙන ජේෂ්ඨ නීතිඥ සුගත් හඳුන්ගේ නීතිඥතුමන් සමගින් ඔබට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබෙනවා. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට. නැවත දවසක ඉක්මනින්ම මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අපි අද දවසේ සමුදෙනවා ජේෂ්ඨ නීතිඥ සුගත් හඳුන්ගේ නීතිඥතුමන්ට. අයිබෝන්. හොඳයි. ඉතින් සුන්දර දේවල් තවත් සුන්දර ශනිදාවෙන් ඔබට තිළින කරන්න අපි සූදානම්. හැබැයි මේ විරාමයෙන් අනතුරුව රැඳිලා ඉන්න සුන්දර ශනිදා සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.